හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම් යුගීශ්වර බණ්ඩාර 2022 වර්ෂයේ මාර්තු මාස 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසට පිරිසක් පහර දීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 7 වෙනිදා කැඳවල තිබ්බා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුගීශ්වර බණ්ඩාර සඳහන් කරේ මෙන්න මේ වගේ දෙයක් උපුටා ගැනීම. එදා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදරට පහර දීමේ සිද්ධියේ මහා මොලකරු කවුද? එතුමාව ඝාතනය කරන්න ආවේ කවුද කියන එක සම්බන්ධයෙන් අද වෙනතුරු විධිමත් පරීක්ෂණයක් කළ නැහැ. ඒ වෙනුවට අද මේ ජන බලවේග ආණ්ඩුව තමන්ගේ දේශපාලන දඩයම ආරම්භ කළා තියෙනවා. මේ දවස් 14 ආණ්ඩුව මේ වෙනකොට අපි විශ්වාස කරා මේ මැතිවරණ වේදිකාවේ කැමර දීලා බොරු පොරොන්දු දීලා ඒ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරලා අලුත් සජාත්‍යාරාත්මක දේශපාලන සංස්කෘතියක් අනුරු කුමාර දිසානායක ජනාධිපතිතුමා ආරම්භ කරයි කියලා අපි විශ්වාස කරා. හැබැයි දවස් 14ක් යනකොට අද වෙනකොට අපිට තේරෙනවා මේ රටේ බිත්තල මිල පාලනය කරන්න බැරි ආණ්ඩුව, මේ රටේ ලුණු මිල පාලනය කරන්න බැරි ආණ්ඩුව, මේ රටේ අල මිල පාලනය කරන්න බැරි ආණ්ඩුව දෙනවයි කියපු විදිහට තෙල් මිල අඩු කරන්න බැරි වෙච්ච, අපොහසත් වෙච්ච, බංකොලොත් වෙච්ච ආණ්ඩුව අද තමන්ගේ ප්‍රතිවාදීන්ව ප්‍රතිමල්ලවයන්ව අද දේශපාලනික වශයෙන් දඩයම් කරන්න ආරම්භ කරලා තියෙනවා. එනිසා ඒකේ පළවෙනි දඩියම විදිහට තමයි අද මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙන්නේ. ඉතින් මම සතුටු වෙනවා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදරට ගැහුවේ කවුද? මොනවද උනේ එදා? කුමන්ත්‍රණය කරේ මොනවද? කවුද? ගොඩක් තොරතුරු මා සතුව තියෙනවා. ඒ නිසා ඒවා ගොඩක් ඒවා කියන්නට මට පුළුවන්. ඉදිරියේදී රටට සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් හෙළි කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම් වන යුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරන්නේ. ඉතින් වීරයෙක් ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? මේ කාරණාව සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව එහෙම නැත්නම් ජාතික ජන බලවේගය මේ වෙද්දි බහින කලාවකද ඉන්නේ? එහෙම නැත්නම් අසාර්ථක කලාවකටද යන්නේ? එහෙම නැත්තම් ඔයගොල්ලොත් විශ්වාස කරනවා නේද එකපාරටම ආණ්ඩුවක් පිහිටවන්න වගේම එකපාරටම මේ තියෙන හැම සහනයක්ම ලබා දෙන්නට බෑ කියලා? වසර ගණනාවක් තිස්සේ දූෂණය කරලා දාපු රට එකම දවස් ගානකින් කොහොමනම් හදන්නද කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. ඉතින් ඒ වගේම තවත් පිරිසක් හිතනවා ඇති බොරු ප්‍රකාශ, ඒ වගේම බොරු කයිවාරු ගහලා දේශපාලන වේදිකාවේදී ජයග්‍රහණය කරගත්තට දැන් ආණ්ඩුව අරගෙන යන එක ඒ හැටි ඒගොල්ලන්ට ලේසි වෙන්නේ නැහැ කියලා. ඉතින් සබුද්ධික ජනතාව විදිහට ඔයගොල්ලන්ට මේ ගැන මොකද කියන්න තියෙන්නේ? ඉතින් ඔයගොල්ලන්ට හිතන හැම දෙයක්ම වීඩියෝකට පළලා කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරන්න කවුරුන් සැලසුම් කරා කියලා ඔයගොල්ලෝ හිතනවාද? ඉතින් මේ යුගීශ්වර කියන විදිහට මේක මොන විදිහට ඉස්සරහට ආන්දෝලනාත්මක විදිහට එළියට එයිද? ඉතින් මතක් කරනවා ඒ පිළිබඳව ඔයගොල්ලන්ගේ අදහස් උදහස් වගේම ඔයගොල්ලන්ට හිතෙන හැම දෙයක්ම වීඩියෝ එකට පළලා කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලාත් අපි ඔයගොල්ලන්ට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. ස්තුතියි.